සුබ දවසක් වේවා රත්තරන් අම්මිතාති දුවේපුතේ. තවත් ලස්සන දවසක මං කැමති ඔබත් එක්ක පුංචි අත්දැකීමක් බෙදා ගන්නට. පහුගිය දවසක මට හම්බුණ අවස්ථාවක් ලංකාවේ අපේ කටුනායක ඉඳලා කොචින් එයාපෝට් එකට යන්නට. ඉතින් ওই ෆ්ලයිට් එකේ ඩියුරේෂන් එක කාලය වෙලා විනාඩි 50යි. චූටි කාලයක්. ඉතින් මෙන්න මේ චූටි කාලය ඇතුළත ඒ ගුවන් යානය තුල ඉඳගත්තම මගේ එහා පැත්තේ හිටියේ තරුණී ඉන්න පුතෙක්. ඒ කියන්නේ විවාහ වෙච්ච වයසක් දැනගත්ත කතාබහ තුල අවුරුදු 34ක පුතෙක් තමයි හිටියේ. ඉතින් මේ පුතාට මට තේරුණා මේ පුතා මගේ දිහා කීප වතාවක් බලනවා කියලා කතාබහ කරන්නට. ඉතින් මම්ම ඉනිෂියේටිව් අරගෙන මොකද යා කතා කරන්න ඌමලා වුණාට කතා කරන්න පටන් ගත්තේ නෑ. ඉතින් මම්ම ගුඩ් මෝර්නින් කියලා කිව්වා. ඉතින් ওই හතරතරදී ආරම්භ කරලා කතාව ආරම්භ කළා. මගෙන් ඒව කොහෙද යන්නේ කියලා. ඉතින් මං කිව්වා කොහෙද යන්නේ කියලා. මං ඌගෙත් ඇහුවා ඔබ කොහෙද යන්නේ කියලා. ඒතර කිව්වා මගේ වයිෆ්ටත් බබාටවත් කියන්නේ නැතුව මම මේ ගමනක් යන මගේ නෑදෑ ගෙදරකට තමයි යන්නේ. හැබැයි කවුරුත් දන්නේ මම අද මේ ගමන යනවා කියලා. මේ මොහොතේදී මං ගුවන් යානය තුල ඉන්නවා කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ කියලා කිව්වා. මං ඇහුවා ඇයි පුතේ ඒ කියලා. ඒතර කිව්වා පවුලේ ඒ ප්‍රශ්නයක් වයිෆ් එක ඇතුලිච්ච ආරවුලක් නිසා ඔබ චුට දුර දිග ගිහලා අන්තිමට මුහුර ගෙදර ඉන්න හිතෙන්නේ නැතුව මුහුර ඉතුන පොඩ්ඩක් රවිනුත් පිට වෙලාක් කියලා යන්න කියලා කවදද එන්නේ කියලා තිස්සිරත්යක් නැතුව තමයි මේ පුතා යන්න පිටත් වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි අන්තිමට අපි දෙදෙනා අතර ඇතුලිච්ච පුංචි කතා බහ තුළ මම අන්තිමට කිව්වා පුතේ මං ඔයාගෙන් පුංචි ඉල්ලීමක් කරන්නද කියලා ඇහුවා. මොකද්ද සිස්ටර් කියලා හපුවා මං කිව්වා අපේ වවුනියාවේ පුතේ. ඉතින් මං එයාට කිව්වා පුතේ වාර පුළන්ද එයාපෝට් එකෙන් බැස්සම කෝල් එකක් අරගන්න වගේ වයිෆ්ට අරගෙන කියන්න පුළුවන්ද නෝනා මම මේ වාර කතා කරන්න ඉන්දියාවේ ඉඳලා. මං ඔයාට කියන්න නැතුව ආවා. දරුවට කියන්න නැතුව යාවේ. මං හොරෙන් මේ ගමන ආවේ. මට අමාරු හින්දායි මං ආවේ. හිතට පුංචි සැනසීමක් අවශ්‍ය නිසා යාවේ. නමුත් මං පුළුවන්ම තරම් ඉක්මනට මං ගෙදර එනවා කියලා යාට බලාපොරොත්තු දෙන්න. නැත්තම් ඒ ඔයාගේ වයිෆ් බහරියාව දරුවා මෙරි ඉපදෙයිවා ඔයාව හොය හොය කියලා. අනේ ඇත්තටම දෙවියන්ට ප්‍රශංසා වෙන්නට ඕනේ මේ පුතායකට කැමති වුණා. ප්‍රශංසා වේවා. ඉතින් මෙන්න මේ අත්දැකීම මෙහෙම මුණ ගැහෙනකොට මට ඇත්තටම දැනුනේ එදා ජෙරුසලම දානහ කියලා ගෝලියෝ දෙදෙනෙක් ගියා එම්මවුස් බලාගෙන ඒගොල්ලන් ගියා. ඔය අතරතුරේදී ජේසු ඒගොල්ලන්ට නැති වෙලා යන්නට ඉඩ දුන්නේ නැහැ. ජේසු ඒගොල්ලන්ගේ පස්සෙන් ගියා. ජෙරුසලම දාලා යනවා කියලා ජේසුට දැනෙන්න පටන් ගත්ත මේ ගෝලියෝ ටික ජේසු පස්සෙන් යනවා. ජේසු කියලා ඒගොල්ලන්ගේ කතා කරනවා. නමුත් ඒ අය ජේසුව හඳුනාගන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔහු හිතන්නේ තව අඳුරන්නේ නැති කෙනෙක් කියලා. නමුත් අවසානයේදී ඔහු ජේසු ඒ අයත් එක්ක එම්මවුස් වලට ගිහිල්ලා පූප කඩා ගැනීම තුල හඳුනාගන්නවා මේ ඉන්නේ ක්‍රිස්තුවරයාණෝ නේද කියලා. ජීවිතය පූජා කරපු ක්‍රිස්තුවරයාණෝ නේද කියලා හැඟෙන්න පටන් ගන්නවා. මේ දෙදෙනා නවත ජෙරුසලමට එනවා. ජීවිතේ වෙනස් වෙනවා. මෙන්න මේ වගේ මටත් හැඟුණා එදා අර ෆ්ලයිට් එක තුලදී මගේ කතා බහ තුළ මම නෙමේ ඔහුට මුණ ගැහුණේ කියලා මට හැඟුණා. ඔහුට මුණ ගැහුණේ මගේ හඬ තුළ මා තුලින් මුණ ගැහුණේ ස්වාමින් වහන්සේව කියලා මට හැඟුණා. ඔහුට ඒක දැනෙච්ච නිසා ඔහුට දෙයියන්ගේ ස්පර්ශය ආගමී පුතෙක්. දෙයියන්ගේ ස්පර්ශය දැනෙච්ච මොහොතේදී ඔහු කිව්වා මම ප්‍රොමිස් කරනවා සිස්ටර් මම මගේ වයිෆ්ට කෝල් කරනවා කියලා. ස්වාමින් වහන්සේ අපේ ජීවිතය අපි දාලා යනකොට අපේ ජීවිතයේ අත්දැකීම් තුලින් අපි පලා යනකොට උන්වහන්සේ අපිව තනි කරන්නේ නැහැ. උන්වහන්සේ අපිව නැති කරන්නේ නැහැ. උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා. බලගතු අපිත් එක්ක ඉඳලා උන්වහන්සේ අපේ ශක්තියක් වෙනවා. උන්වහන්සේගේ කටහඬ කා තුලින් හරි අපිට ඇහෙන්නට සලස්සනවා. ඉතින් ඒක නිසා ඔබේ ජීවිතය තුළ උන්වහන්සේ අනාවරණ වෙච්ච මොහොතවත් වෙන මොහොතවත් වෙන්න තියෙන මොහොතවත් අනන්තය ප්‍රමාණ හැම මොහොතකම. එහෙනම් උන්වහන්සේ ඉඩ දෙන්න ඔබේ ජීවිතය තුළ අනාවරණය වෙන්න. ඒ අනාවරණය අල්ලගන්න නැවත හැරෙන්න අලුතින් ජීවිතය ආරම්භ කරන්න ප්‍රශංසා වේවා. ඔබ සියලු දෙනාට ජේසුස් ස්වාමීන් වහන්සේගෙන් පිහිටයි.